ඔන්න ඉතින් අද අපි ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ චයිනීස් සයිඩ් ඩිෂ් එකක්. ඉතින් බ්‍රොකොලි ස්ටර් ෆ්‍රයිඩ් බ්‍රොකොලි එකක් හදාගන්නේ කොහොමද කියන්න තමයි අද අපි අර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි වෙලා ගන්න නැතුව බලමු අපේ ඩිෂ් එක හදාගන්නේ කොහොමද කියලා. අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපි පළවෙනියටම broccoli වමනා වෙනවා. ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් broccoli ගන්න පුළුවන්. ඒ වගේම corn flour ටිකක්, ඉඟුරු සුදු ලුණු හොඳටම පොඩි කරගත්ත ටිකක්, ඒ වගේම කෑලි මිරිස්, ලුණු, ඒ වගේම පොල් තෙල්, විනාකිරි, විනාකිරි කන්න කැමති නැත්නම් දෙහි ඇඹුල් ටිකක් ඕගලන්ට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම oyster sauce, ඒ වගේම soya sauce. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට වමනාමින ස්ටර් ෆ්‍රයිඩ් බ්‍රොකොලි එක හදාගන්න. අපි බලමු කොහොමද අපේ බ්‍රොකොලි එක හදාගන්නේ කියලා. අපි පළවෙනියටම බ්‍රොකොලි එක කපා ගන්න විදිහ ගැන කිව්වොත් ඔයගලන්ට පේනවා මේ මල කොටස උඩට තියෙන ගොඩාක් දිගට යටට කපාගෙන තියෙනවා. අපිට බ්‍රොකොලි එක මෙන්න මේ විදිහට දිගට තමයි හම්බ වෙන්නේ. මේ කෑල්ල අහක දාන්න නැතුව අපිට පුළුවන් මෙන්න මේ එකක් එක්ක මෙහෙම දිගටම පල්ලිහාට කපා ගන්න. එන්නේ විදිහට කපාගෙන තමයි මෙන්න මේ විදිහට හදාගෙන තියෙන්නේ. මේ ඔයගලන්ට පේනවා මම මේ විදිහට තමයි කපාගෙන තියෙන්නේ. මොකද ඒ කොටසත් අහක දාන්න නැති වෙන විදිහට. ඉතින් අපේ මේ බ්‍රොකොලි ටික පළවෙනිටම ස්ටීම් කරගන්න ඕනේ. අපි බලමු කොහොමද මේක ස්ටීම් කරගන්නේ කියලා. අපි ඉස්සරවම ලිප ඔන් කරලා වතුර චූට්ටක් අපේ පෑන් එකේ අඩිය වැහෙන්න විතර වතුර දාලා ඒක හොඳට උණු කරගන්න ඕනේ. අපිට පේනවා අපේ වතුර එක උතුරනවා. ඒ වෙලාවට අපි මේ වතුර එකට ලුණු ටිකක් එකතු කරගමු. ලුණු ටික මේ විදිහට දිය කරගෙන අපේ බ්‍රොකොලි ටික මේ වතුර එකට එකතු කරගමු. දැන් හොඳට මේ ටික අපිට අතුරව ගන්න පුළුවන් එක උඩ එක තියෙන්නේ නැති වෙන විදිහට. මේ විදිහට අතුරගෙන අපි හොඳට වැහෙන පියනකින් අපි මේක වහනවා. වහලා මේ වතුරේ වාෂ්පයෙන් මේක තැම්බෙන්න ඉඩ අරිනවා. දැන් අපි විනාඩි දෙකකට විතර පස්සේ මේක ඇරලා බලද්දි ඔයගලන්ට පේනවා අපේ බ්‍රොකොලි හොඳට කොළ පාට වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි ලිප ඔෆ් කරලා මේ ටික හොඳට වතුර අයින් වෙන්න හලා ගන්න ඕන. අපි අපේ බ්‍රොකොලි ටික මේ විදිහට පෙරණයක් උඩ තියලා හොඳට වතුර අයින් වෙන්න අයින් කරගමු. අපි ආයෙත් පෑන් එක ලිපේ තියලා පොල් තෙල් බොහොම පොඩ්ඩක් එකතු කරගන්නවා. අපේ තෙල් ටික රත් වුණාම අපේ ඉඟුරු සුදු ලුණු ටික හොඳටම තලාගත්ත ටික අපි එකතු කරගමු. අපේ ගින්දර ගොඩාක් අඩුවෙන් අපි තියාගන්න ඕන. ඒ වගේම අපි අපේ කෝන් ෆ්ලෝර් එකට වතුර ටිකක් එකතු කරලා ඒක හොඳට දිය කරගන්න ඕන. දැන් ඔයගලන්ට පේනවා අපේ ඉඟුරු සුදු ලුණු එක ලාවට ෆ්‍රයි වෙලා තියෙනවා. හොඳට ඉඟුරු සුදු ලුණු සුවඳ එනවා. තව චුට්ටක් තියාගමු අපි. දැන් අපේ ඉඟුරු සුදු ලුණු එක රන්වන් පාටට ඇවිල්ලා තියෙනවා. අපි ඒ වෙලාවේ සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. සාමාන්‍ය තේ හැන්දක ප්‍රමාණය වගේ. ඒ වගේම ඔයිස්ටර් සෝස් ටික. අපි මේකට වතුර බොහොම ටිකක් එකතු කරගන්නවා. මේ හැන්දක ප්‍රමාණය වගේ. ඒ වගේම විනාකිරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් දෙහි ඇඹුල් ටිකක් අපි මේකට එකතු කරගන්නවා. තේ හැඳි කාලක් භාගයක් වගේ ප්‍රමාණය. අපි මේකට ලුණු පින්ච් එකක් එකතු කරනවා. සෝයා සෝස් වලත් ලුණු තියෙනවා. ලුණු ගොඩාක් එකතු කරගන්න ඕනේ නැහැ. අනික අපි බ්‍රොකොලි ටික ස්ටීම් කරගත්තත් අපි ඒකට ලුණු එකතු කරගත්තා. දැන් අපේ මේ සෝස් එක හොඳට උතුරනවා. මේ වෙලාවට අපි අපේ දිය කරගත්ත කෝන් ෆ්ලෝර් ටික එකතු කරගමු. තවත්
වතුර ටිකක් මම එකතු කරගන්නවා මේකට. දැන් අපේ කෝන්ෆ්ලා ටික හොඳට මේ වතුර මිශ්‍රණෙත් එක්ක දිය වෙලා තියෙන්නේ. ඒ වෙලාවට අපි අපේ බ්‍රොකලි ටික මේකට එකතු කරගන්නවා. හොඳට මේ සෝස් එක හැම බ්‍රොකලි එක්කම ගෑවෙන විදිහට අපිට මිශ්‍ර කරගන්න පුළුවන්. දැන් අපි මේකට උඩින් කෑලි මිරිස් ටිකක් මේ විදිහට ඉහ ගන්නවා. ගොඩාක් සරකන්න කැමති නැත්නම් චුට්ටක් ඉහ ගත්තට කමක් නැහැ. දැන් අපිට ලිප ඔෆ් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන අපි හදාගත්ත ස්ටර් ෆ්‍රයිඩ් බ්‍රොකලි එක ඉතින් ඕගලන්ටත් පුළුවන්. ඕගොල්ලෝ චයිනීස් කෑමක් හදන වෙලාවට ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ දෙයක් හදන වෙලාවට මේ වගේ දෙයක් හදාගන්න. ඉතින් හදලා රස විඳින්න, රස විඳලා අපිටත් කියලා වන්න රස. අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.